Oh my God. Let me show you what I got. This beat is so hot. Oh my God. Is that bullshit? I think not. Let me show you what I got. Number one computer solution. Right, the one welcome to Piligan or the MD computer side. The other Api Karan on a Redragon brand, logo multimedia item set. Eka, you think Methanadi multimedia item Q harder, Methanatanago, Theo PC, Kazan, Oya, Vinuin, normal PC, had what a passe. It a passe customer can buy Karan Devaltana Picato Thema, keyboard, mouse, headset. ඉතින් ඔන්න ඊටත් අමතරව Redragon brand එකේ ඔයාලට මෙතන item set එකක් බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය මේ brand එකේ ලොකු stock එකක් MD ආයතන තියෙනවා. ඉතින් මෙතනදී මම ඔයාලට review කරන්නේ ප්‍රධාන වශයෙන්ම keyboard, ඒ වගේම mouse, එතනින් එහාට ගියාම headset, ඒ වගේම ගියා මෙන්න ඔන්න අලුතෙන් ඔයාලට gaming controller set එකකුත් වෙනම තියෙනවා. එතනින් එහාට ගියාම speakers තියෙනවා. ඉතින් මේ වගේ ජාති ගොඩක් ඔයාලට අද වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මේ එක එක items වලින් සියලුම items 27ක් මෙතන include වෙනවා. ඉතින් table එකේ ඇත්තටම ගොත් එහෙම ඉඩ නැහැ තියන්න. මොකද මෙතන මේ සීන සමහර ඒවා එකිනෙකට වෙනස් ජාති වල items. ඉතින් ඒ හින්දා මේ එකින් එක ඔයාලට මට ඉදිරිපත් කරන්න වෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මේකේ මේ දැන් ආපු stock එකක් හින්දා prices include වෙලා නැහැ. මම මේක මේ වීඩියෝ කරන වෙලාවේදී ඉතින් මම වීඩියෝ එක දැන් ඔයාලට මේ ඔයාලා දකින වෙලාවෙද්දී මම මේ හැම අයිටම් එකකම ප්‍රයිස් ඉතින් යටින් වෙනම වීඩියෝ ගැටින් දාන්න හැම මේ නේද ඉතින් ඒකත් හරි ලේසි වැඩක් නෙමෙයි මේ මොකද අයිටම් 27ක් වෙනම මම ටැග් කරනවා කියන්නේ ප්‍රයිස් දාලා හරිම ෂොක් ඒකත් මරු මේ ඉතින් විශේෂයෙන්ම මේ අපේ MD එකේ crew එක මතක් කරන්න ඕනේ මේ පිටිපස්සටලා ආදල් එකේ hina වී ඉන්නවා මේ එයාලා තමයි මේක මහන්සිලා මේ විදිහට හදලා දුන්නේ නැත්තම් මේක ඉඩත් නැහැ අතනකෝත් එමු දියන්න මේකේ මේ සමහර ඒවා එක අයිටම් එක තමයි මේ තියෙන්නේ ඉතින් ඉඩත් නැහැනේ තියන්නේ අනිත් එක තමයි මම මේක පොඩ්ඩක් අර වෙනදට නම් ටිකක් මේ වීඩියෝ එක වාඩි වෙලා කරන්නේ දැන් අද පොඩ්ඩක් හිටගෙන කරන්නේ මේ සමහර අය කියනවා මේ මම හිටගෙන වීඩියෝ කරනවා ටිකක් දඟලනවා එකතරකට වෙලා ඉන්නේ නැහැ කියලා ඒක පොඩ්ඩක් මේ එහෙම තියෙනවා අර කකුලත් මෙහෙම ඉන්න ගමන් සමහරවිට මැට්ලින් ගහන වගේ ඒක පොඩි පොඩි රටා දිනවා මොකද සාමාන්‍යයෙන් මේ ඒවා විනාශ කරගන්න අමාරු දේවල් මේ ආවෙනික ලක්ෂණ ඉතින් ඒවා මුහුත් ගණන් ගන්න එපා මම මේකයි අර ළඟදී ඉඳන් චෙයාර් එකක් ගෙනල්ලා චෙයාර් එකේ ඉඳගෙන මේ සමහර බිල් පවා ඔයාලට මේ එක්ස්ප්ලেইন කරන්න මොකද සමහරවිට හිටගෙන හිටියාම ටිකක් වෙලා ගියාම මමවත් නොදැනීම මම අර නුවර පෙරහැරේ යටන වගේ ඒවා ගණන් ගන්න එපා ඉතින් මේ එහෙම වෙනවා ඒක නොදැනීම වෙන්නේ. මොකද එහෙම කමර්ස් දෙක තුනක් ඇවිල්ලා තිබුණා ඉතින්. හරි අමාරුයි එක තැනක ඉන්න. ඉතින් මේ අතර වටේම තියෙනවා මේකින් එක ඔයාලට මුලින්ම පෙන්වන්නම්. ඉතින් ප්‍රයිස් උත් වෙනම යටින් දාන්න. ඉතින් මුලින්ම අපි යමු හෙඩ්සෙට් වලට. ඒකට හේතුව ඉතින් ඔයාලට බොරු කියන්න ඕනේ නැහැ මේ හෙඩ්සෙට් එක මෙතනින් මේ පැත්තට ගන්න ඕනේ. නැත්නම් ඔයාලට කීබෝඩ් එක එක්ස්ප්ලেইন කරන්න දෙයක් නැහැ මට. ඒ නිසා මම මුලින්ම හෙඩ්සෙට් වලින් පටන් ගන්නම්. ඉතින් මේ Redragon brand එක කියලා කියන්නේ අපි ඔය Fantech, Meson ඔය වගේ ඔයාලට ගොඩක් brands කියලා දෙනවා JBL. ඉතින් අර මේ items low budget හොයනවා නම් ගන්න හොඳ brand එකක්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේවට 1 year warranty එකක් ඔන්න MD එකෙන් ඔයාලට දෙනවා. ඉතින් 1 year warranty එකක් යටතේ මේ items ඔයාලට MD එකෙන් purchase කරන්න පුළුවන්.
තොග බොහොම සීමිතයි හැබැයි ලොකු ස්ටොක්යක් තියෙනවා. ඉතින් ඔන්න මේ වීඩියෝ එක බලපු ගමන් ඔයාලට තියෙන්නේ මේක ගෙදරටම ගෙනා ගන්න නැත්නම් ගිහිල්ලා බයි කරන්න. අපි මුලින්ම හෙඩ්සෙට් පැත්තට යමු. මේ එක එක නම් වලින් හෙඩ්සෙට් සෙට් එකම මෙතන අපිට බලා ගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් පටන් ගන්නම්. සෝරි, මෙතන ස්පීකර්ස් තියෙන්නේ. අපි පොඩ්ඩක් හෙඩ්සෙට් පැත්තට ගිහිල්ලා ස්පීකර්ස් ටික එක ස්පීකරයක් වගේ ඉන්ක්ලූඩ් වෙනවා මෙතන, ඒක පොඩ්ඩක් බලමු. මෙන්න මේ විදිහට පටන් ගත්තොත් ඔන්න තියෙනවා රීඩ්‍රැගන් බ්‍රෑන්ඩ් එකේ ඒරීස් ගේමින් හෙඩ්සෙට් එක. ඉතින් මේවයි ප්‍රයිස් මන් ටට්ටක් ගාලා දාගන්න. මොකද මේ එකින් එක පැහැදිලි කරන්න බැහැ. අයිටම් 27 පැහැදිලි කරන්න පැයක් විතරයි අයි වීඩියෝ එකට. ඉතින් මෙතනදී සාමාන්‍යයෙන් ඔයාලට හොඳ නෝමල් මේ ගාන්ට සෙට් වෙන මයික්‍රෝෆෝන් එකක්, ඒ වගේම 40mm ස්පීකර් ඩයිමීටර් එකකින් ස්පීකර්ස් දෙකක්, ඒ වගේම RGB ඉෆෙක්ට් පවා මේකෙදි බලා ගන්න පුළුවන්. ඉතින් මේවයි ප්‍රයිස් වෙන වෙනම මම ඔයාලට ඇඩ් කරන්නම් වීඩියෝ එකට. ඔයා හොයන ප්‍රයිස් එකත් මෙතන ඇති. ඊළඟට රීඩ්‍රැගන් බ්‍රෑන්ඩ් එකේ කාමෙන් ලයිට් වෙයිට් RGB ගේමින් හෙඩ්සෙට් එක. ඔන්න පොඩ්ඩක් බර අඩු හෙඩ්සෙට් එකක් හොයන අයට ඔන්න හොඳ බ්‍රෑන්ඩ් එකකින් හොඳ හෙඩ්සෙට් එකක් මෙතනදී බලා ගන්න හැකියාව තියෙනවා. ඊළඟට අපි මේට ටික ටික මේක තියමු. ඉතින් මෙතන තියෙනවා ඔන්න ටිකක් ගෑන් ළමයි එහෙම කැමති ඔය වයිට් හෙඩ්සෙට් වලනේ. ඔය පොඩ්ඩක් මේකට රෙඩ් ලුක් එකක් තියෙන්නේ, පින්ක්ම නෙමෙයි. රීඩ්‍රැගන් ස්ක්‍රීම් ගේමින් හෙඩ්සෙට් එක තමයි මේකේ නම. මේකේ කෝඩ් නේම් එක ගත්තොත් එහෙම H231 RGB තමයි මේකේ තියෙන්නේ. ඔන්න ඔයාලට මේකත් ගන්න පුළුවන් MD එකෙන්. 7 කලර්ස් ලයිට් ඉන්ක්ලූඩ් වෙනවා. ගෑන් ළමයින්ට වගේ නම් ඔන්න හොඳයි. ඒ පිරිමි ළමයින් නරකයි කියන්නේ නෙවෙයි, පිරිමි ළමයින්ට පුළුවන් මේක බයි කරලා අදාළ පාර්ශවයට gift එකක් දෙන්න. ඉතින් මේ හැමදාම ඔය චංකි චොක් වගේ බාල ප්‍රොඩක්ට්ස් දෙන්න එපා. මේ වගේ හොඳ වටින දෙයක් දෙන්න පුළුවන්, කමක් නැහැ. ඉතින් එහෙම තමයි. රයිට්. ඉතින් වෙනදාට හෑන්ඩ් ෆ්‍රී එකෙන් නම් කෝල් ගන්න. අද පුළුවන් WhatsApp එකෙන් PC එකට කනෙක්ට් කරලා මේ හෙඩ්සෙට් එක අරගෙන කෝල් ගන්න. රයිට්. ආදරේ කලර්ස් 7කින් පෙන්වන්න පුළුවන්. රයිට්. ඔන්න. ඉතින් ඊළඟට ඔන්න ඒකම බ්ලැක් එක තමයි මේ තියෙන්නේ. ස්ක්‍රීම් ගේමින් හෙඩ්සෙට් මේක බ්ලැක් වර්ෂන් එක. ඔන්න ඉතින් මේක තමයි ඔයාලට ගන්න පුළුවන් ඊළඟ මේකෙම බ්ලැක් මොඩල් එක. ඉතින් කළු කෙනෙක්ට නම් කළු එක දෙන්න, සුදු කෙනෙක්ට නම් සුදු එක දෙන්න, ඒත් කමන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. හරි, මම අමතර දේවල් මේ කියන්නේ ඔයාලට වැදගත් දේවල් ටෙක් සම්බන්ධ නැහැ ඒවට. රයිට්. ඊළඟට ඔන්න තියෙනවා ටිකක් ප්‍රොෆෙෂනල් ලුක් එකක් කට කැමති අයට. ඒ කියන්නේ RGB වලට කැමති නැහැ, ලයිට් වලට කැමති නැහැ, වාහනයක් වගේ ලයිට් ගහන් යන්න කැමති නැහැ, ඔය වගේ කතන්දර කියන කට්ටියක් ඉන්නවනේ. ඉතින් ඔයාලට ඔන්න ප්‍රොෆෙෂනල් ලුක් එකේ හෙඩ්සෙට් එකක් තියෙනවා. මේක රීඩ්‍රැගන් IRE Pro. ඉතින් ඔන්න ඒ වගේ අයට මේක සෙට් වෙනවා. ඉතින් මේ හැම එකම ප්‍රයිස් මම දාන්නම් කලින් කිව්ව වගේ එකින් එකක් දාන්නම්. ඒකට ගොඩක් අමාරු වැඩක් මේ 27ක් දානවා කියන එක ලෙල්ලංගන නෙමෙයි, කොහොම හරි දාන්නම්. ඊළඟට ඔන්න තනිකර ෆුල් වයිට් එකක් තියෙනවා. මේක රීඩ්‍රැගන් හයිලස් කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් මේ එක එක නම් තියෙනවා මේකේ බ්‍රෑන්ඩ් එකේ. සමහර දෙවියන්ගේ නම් තියෙනවා. ඉතින් සමහර මේ අමුතු නම් තියෙනවා. මම බොහොම පරිස්සමෙන් මේ නම් කියනවා. අපි මේක මේ විදිහට කිව්වොත් එහෙම, මේක හයිලස් ගේමින් හෙඩ්සෙට් රීඩ්‍රැගන්. ඔන්න මේක ෆුල් වයිට් එකක්. ඔයාල වයිට් හෙඩ්සෙට් එකක් වුණා නම් ඔන්න ගොඩක් සෙට් වෙනවා. සාමාන්‍යයෙන් ගෑන ළමයි තමයි ටික වයිට් වලට කැමති. එහෙම නැහැ, පිළිම ළමයි කැමති. පාට පණුව තමයි ඉතින් ගන්න වෙන්නේ. ඊළඟට මං කිව්වනේ දෙවියන්ගේ නමින් ඔන්න රීඩ්‍රැගන් අකුරට අධිපති දෙයියෝ සියුස් කියන නමිනුත් හෙඩ්සෙට් එකක් ගහලා තියෙනවා. රීඩ්‍රැගන් ආයතනේ බයිරතු ගහලා තියෙන හැබැයි මේ තියෙන්නේ රීඩ්‍රැගන් සියුස් X ගේමින් හෙඩ්සෙට් එක. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් ඇවිල්ලා ඔයාලගේ කැමති කලර් එකට මේක බිලදී ගන්න. ඉතින් මෙතනත් USB කන්ට්‍රෝල් බොක්ස් එකක් තියෙනවා. මයික් එක එහෙම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ඔය ස්ට්‍රීමින් වල නම් ඒක ඇත්තටම හොඳයි. ඒ වගේම RGB ලයිට් උනුත් ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් ඊළඟට ඔන්න ස්පීකර් මොඩියුල් එකකුත් මෙතන තියෙනවා. මම ඒකත් පෙන්වන්නම් ඔයාලට. මේ තියෙන්නේ රීඩ්‍රැගන් Envil ස්ටීරියෝ ගේමින් ස්පීකර්. ඉතින් අර නෝමල් ස්පීකර් දෙකට වඩා පොඩ්ඩක් ස්ටීරියෝ සවුන්ඩ්ස් මෙතනදී බලා ගන්න පුළුවන්. ඒ වගේම RGB බැක් ලයිටින් ටච් කන්ට්‍රෝල් පැනල් එකක් තියෙනවා. වොලියුම් වැඩි කරන්න පුළුවන් කන්ට්‍රෝල් පැනල් එකක් තියෙනවා. ඒ වගේම බේස් ක්වලිටි එකත් ගේමින් වලට හොඳට ගන්න පුළුවන් අයිටම් එකක් තමයි මෙන්න මේ Envil ස්පීකර් ස්ටීරියෝ ස්පීකර්ස් දෙක. ඉතින් ඔන්න හෙඩ්සෙට් ස්පීකර්ස් වලින් පස්සේ අපි දැන් යමු රීඩ්‍රැගන් බ්‍රෑන්ඩ් එකේ කීබෝඩ් වල. සාමාන්‍යයෙන් මෙතන මේ එක එක බජට් එකට සෙට් වෙන විදියට කීබෝඩ් මවුස් තියෙනවා. ඉතින් කීබෝඩ් ගත්තොත් RGB ඉන්ක්ලූඩ් වෙන ඒවා, එහෙම නැති ඒවා නන් RGB ඒවත් මෙතන ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් මේ බලමු
මොකක්ද ඔයාට සෙට් වෙන්නේ කියලා. ඉතින් මේ හැම එකම ප්‍රයිස් මම කලින් කිව්වා වගේ ඔයාලට මම වීඩියෝ එකේ දාන්නම්. ඉතින් මේ තියෙන්නේ Redragon brand එකේ මේකේ අපි ගත්තොත් එහේ මේක කොම්බෝ පැක් එකක් තමයි මෙතනදී අපි බලා ගන්න පුළුවන්. කීබෝඩ් එකක් වගේම සාමාන්‍ය gaming mouse එකක්. ඒ වගේම මෙතනදී අපිට මේ high speed high control high response time එකක් තියෙන සාමාන්‍යයෙන් ටිකක් normal budget එකකට හොයන අයට ඔන්න මෙතනදී අපිට බලා ගන්න පුළුවන් gaming keyboard එකක් සහ mouse එකක් combo kit එකක් විදියට. ඉතින් මේක gaming S07 keyboard mouse ඒ වගේම mouse pad එකකුත් මේකේ include වෙනවා. ඔන්න ඔයාලා 3-in-1 combo set එකක් විදියට මේක buy කරන්න පුළුවන් MD එකෙන්. එතනින් එහාට අපි ගත්තොත් මෙන්න මේ item එක ගියොත් එහෙනම් මේක Redragon Pollux ඒ වගේ මේකේ keys 78ක් තමයි include වෙන්නේ. අර number lock එකේ අර අපි නිතරම use නොකරන keys මෙතන include වෙන්නේ නැහැ. ඒකට හේතුව පොඩ්ඩක් අර බර අඩුවෙන් gaming වලට මේක හදන්න. ඉතින් Pollux 78 key wired mechanical keyboard එකක් මේක. ඉතින් මෙතනදී keys 78ක් වගේම RGB backlighting ඒ වගේම mechanical switches ඒ වගේම type C to USB charging cable එකකුත් මේකෙදී ඔන්න include වෙනවා. පොඩි plus point එකක් විදියට ඒක සලකන්න පුළුවන්. ඉතින් මේ හැම එකම price මම ඔයාලට දාන්නම්. එතනින් එහාට තවත් keyboard දෙකක් අපිට තියෙනවා review කරන්න. ඉතින් මේක Redragon Sindri. මේ Sindri එක නම් මම කලින් ඔය මේ Fantech Redragon JDL ඔය තුනම කරද්දී ඔයාලට පෙන්නුවා. ඉතින් මේ තියෙන්නේ Sindri. මේ මේකේ සාමාන්‍යයෙන් අපි මෙච්චර කලා පෙන්නපු keyboards වලට වඩා හොඳ colorful RGB lightning styles ටිකක් තියෙනවා. ඒ පැත්තට කැමති අයට මේක හොඳයි. ඉතින් මගේ keyboard එකේ ඉතින් ඔය RGB තිබ්බට අර මේ වගේ දාන්නේ නැහැ. තනි පාටකට හදලා තියෙන්නේ. ඉතින් අර සාමාන්‍යයෙන් සමහර ලාට ඔය ඉතින් පොඩි ගැටියක් තියෙනවා. නමුත් සමහර අය කැමති නැහැ. ඒකත් ඇත්ත. මොකද අර ගොඩක් වෙලා editing කරන අය වගේ නම් ඔය රෑට එහෙම කළුවර editing කරන අය පැය ගාන නිදි මරාගෙන යාළට light set වෙන්නේ නැහැ. මොකද මේ මේ අර දම් රජින ඇතුළේ වගේ හිටියා වගේ නිකන් මෝහනේ වෙලා වගේ සීන් එකක් තියෙනවා. ඔළුව රිදෙනවා. එහෙම එහෙම කියනවා. ඉතින් ඒ වගේ අයට වෙනම ඕනනම් මේක ඕෆ් කරගන්න පුළුවන්. ඉතින් මේක ප්‍රශ්නයක් නැහැ. ඉතින් keys quality ඉතින් ඒක ඔයාගේ තීරණ. ඊළඟට මෙතනදී ඔන්න තියෙනවා ඔයාලට ටිකක් පේනවදනේ පෙනුමත් heavy work. ඒ වගේම මෙතනදී අර ඔයාගේ අර wrist එකට වෙන මේ අර අපි කියනවානේ pain එක අඩු කරගන්න මෙතන wrist helping pad එකකුත් තියෙනවා. මේක Redragon Shiva. මොකද හරි ලස්සන නම් ටිකක් බලා ගන්න පුළුවන් කියලා. Super Shiva වගේ තමයි. ඔන්න Redragon Shiva තමයි මේකේ තමයි අපි Shiva කොට Shiva වෙන්න ඕනේ gaming keyboard එක. ඉතින් මෙතනදී 6 onboard macro buttons තමයි include වෙන්නේ. ඒ වගේම true RGB backlighting. ඒ වගේම wrist එකට මේ ඔයාලට help කරන pad එකක් තියෙනවා. ඒ වගේම 8 multimedia keys include වෙනවා. ඒ වගේම software එකක් තියෙනවා. ඔයාලට මේක customize කරගන්න. ඉතින් ඊළඟට ඔන්න ඔයාලට මෙතනදී තියෙනවා දෙයක්. මේක නම් මම price දාන්න මට හිතෙනවා මේක කොහොමද price වැඩි කියලා. මොකද මේ දැක් quality keyboard එකක්. ඒක දැක්කම පේනවා wrist pad එකත් එක්කම මේක Redragon RMN mechanical gaming keyboard එකක්. ඔන්න normal gaming keyboard එකක් විතර නෙමෙයි mechanical keys include වෙන්නේ. ඉතින් මේකේ ෆීචර්ස් එක අපිට බලා ගන්න පුළුවන් හයි ක්වොලිටි LED backlight mechanical gaming keys. ඒ වගේම මේක අර අපි ගත්තොත් එහෙම අර dust proof කරලා තියෙනවා. ඒ වගේම double injecting key caps තියෙන්නේ. ඒ වගේම අර windows keys අර වලන්නේ function button එකෙන් පුළුවන් windows key එක disable කරන්න games ගහන වෙලාවට මේ මෙතන තියෙන ගොඩක් keyboard වල ඒක තියෙනවා. මට කියන්න බැරුණාට ඒක සාමාන්‍ය option නෑ. දැන්ගෙන හැම keyboard එකකම gaming keyboard එකකම ඕක තියෙනවා. ඉතින් ඔය windows key එක එබෙනකොට පට්ට සාපයක් මේ ඔයාලා ඔය stream වල දිහම දැකලා සමහර ලාට ඔය ghostzone වගේ ගහනකොට enemy කෙනෙක් ළඟට එද්දිම ඔය reset එකක් වගේක් ඔබන්න ගියම windows key එක එබෙනවා. එතකොට ආයි ඔක්කොම desktop එකට ගිහිල්ලා යකාලකලා උණුවරෙන් කෑ ගහනකොට අරේ මරලා ගිහිල්ලත් ඉවරයි. මේ බූම දාන කරලත් ඉවරයි. ඉතින් මේ games ගහනකොට function key එකයි windows key එකයි දෙකම එකට එබුවෙන් පස්සේ windows key එක disable වෙලා යනවා. ඉතින් මේ එහෙම option එකක් keyboard එකේ තියෙන එක වැදගත්. ඊළඟට ඔන්න එනවා සුදු පාළට කැමති අයට සුදු පාළ keyboard set එකක් තියෙනවා මෙතන. මේ මේක එක නම් වලින් තියෙන මම ඒක කියාගෙන යන්නම්. මේ උඩ තියෙනවා පොඩ්ඩක් හුරු බුහු ටිකක් කෙනෙක්. මේ බලන්න අර හරි cute right. ඉතින් මේක Redragon Akali. ඉතින් මේක මේ අර මම කිව්වා කර අවශ්‍ය keys ටික විතරයි මේකේ තියෙන්නේ. ඒකයි මම ඔයාලට කිව්වේ cute කියලා. අර keyboard එක මාර හැල්ලුයි. ඔය number pad එක ඇත්තටම keyboard එකේ number pad අපි use කරන්නේ. ඉතින් number pad එක අනිකනම් ගලවලා තියෙන්නේ. හරිද? ගලවලා කියන්නේ ඒක ඒක ඇල් නැතුව තමයි design කරලා තියෙන්නේ. ඉතින් අවශ්‍ය keys ටික විතරයි ඔය games ගහ ගන්න ඕන ටික enter key එක space key එක එහෙම හොඳ highlight කරලා දෙනවා. RGB backlit එකක් තියෙනවා.
ඉතින් ඔන්න ඔයයි කැමැත්ත අනුව ඒක තෝරගන්න පුළුවන්. ඔයාගේ ප්‍රයිස් කියන්නේ ඔයාට ගැලපෙන බජට් එක අනුව. ඉතින් මේකෙත් අපි ගත්තොත් එහෙම රිමූවබල් මෙකැනිකල් ස්විච් කීස් තියෙන්නේ. ඒ වගේම 60% ලේඅවුට් කීබෝඩ් ෆෝ ප්ලේස් සේවින්. ඒ කියන්නේ අර කීබෝඩ් එකෙන් 60% මේක ඉන්ක්ලූඩ් වෙන්නේ. ඉතින් ඉඩ ප්‍රස්තාව අනුව. ඒ වගේම ඇබ්ස් කී කැප් තමයි මේක ඉන්ක්ලූඩ් වෙන්නේ. ඇබ්ස් කී කැප් කියන්නේ අර සාමාන්‍යයෙන් අර මේ අර ඒක ටච් කරලම් බලන්න ඕනේ. අර කී එකේ බුවයින් පස්සේ ඒ කී එකේ අර සවුන්ඩ් එක ගොඩක් අඩුයි. ඒ වගේම ඩියුරබිලිටි කීස් තියෙන. ඉතින් ඒක මෙහෙම කියලා හරියන්නේ නැහැ. ෆිසිකලිම කරලා බලන්න ඕන දෙයක්. ඉතින් ඔන්න ඔයාගේ බජට් එක අනුව සෙට් වෙන තවත් භාණ්ඩයක්. ඊළඟට මේක පොඩ්ඩක් තව හෙවි කීබෝඩ් එකක්. මේක නම්බර් පෑඩ් එක ඉන්ක්ලූඩ් වෙනවා. මොකද සමහර අය නම්බර් පෑඩ් එක නැතුව බෑ. ඉතින් මේක රීඩ් ඩ්‍රැගන් පොලක්ස් මෙකැනිකල් වයිට් කීබෝඩ් එකක්. මේකේ 78 කීස් තියෙනවා. ඒ වගේම සොෆ්ට්වෙයර් එකක් තියෙනවා ඔයාට මේක කන්ට්‍රෝල් කරගන්න. ඒ වගේම RGB බැක් ලයිටින්. ඒ වගේම මල්ටිපල් ටයිප්ස් වල කීස් තියෙනවා. මෙකැනිකල් ස්විච් කීස්. ඒ වගේම මේකෙත් අර ටයිප් C to USB කේබල් එකක් ඉන්ක්ලූඩ් වෙනවා. ඒ වගේම අර කී ලොක් එක එනවා ඔයාලට. අර කීස් ඕනෑ ගලවලා මොකක් හරි රීප්ලේස්මන්ට් එකක් හෝ ඩස්ට් කරගන්න, ඩස්ට් එක ෆිල් කරගන්න ඕන නම් මොන හරි ක්ලීන් කරගන්න ඕන නම් එහෙමත් පහසුකමක් තියෙනවා. ඊළඟට රීඩ් ඩ්‍රැගන් ග්ලෝරියා. මේකේ 94 කීස් ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් අර කීස් ප්‍රමාණය වැඩි වෙනවා අඩු වෙනවා එහෙම තියෙනවා. ඉතින් ලොකු ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා රීඩ් ඩ්‍රැගන් බ්‍රෑන්ඩ් එකේ. රීඩ් ඩ්‍රැගන් ග්ලෝරියා. ඉතින් මේකේ අපි ගත්තොත් අර ටයිප් සී කේබල් ඔප්ෂන් එක කලින් වගේම තියෙනවා. ඉතින් RGB බැක් ලයිට්. ඉතින් ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. අර කීස් ප්‍රමාණය 94 කීස් තමයි ඉන්ක්ලූඩ් වෙන්නේ. හරි. තවත් මේ පැත්තට වෙන්න ඔන්න අයිටම්ස් ගොඩක් තියෙනවා. මේ අපි මවුස් වලට යන්න කලින් ඒ ටික බලමු. මෙතන මේ මං ගා තියෙනවා මේ බ්ලැක් මොඩල් එකක්. මම ඒක ගන්නම්. මේක මගේ නම කැලලකුත් එක්කද මන් දන්නේ නැති නේ කුමාර කියලා තියෙන්නේ. කවන්න නැහැ මේ වෙනම හිතන්න යන්න ඕනේ නැහැ. මේක රීඩ් ඩ්‍රැගන් KUMAR. ඉතින් කුමාර කියලා තමයි කියන්නේ. කුමාරා කුමාරා හරි මොකක් හරි කමක් නැහැ. මේ අර යූනියන් ඔප්ස් ගහන කාලනම් මේක කිව්වනම් හිනා වෙනවා. කමන්නේ මේ රීඩ් ඩ්‍රැගන් කුමාර කියමුකෝ. හරි මෙකැනිකල් ගේමින් කීබෝඩ් එකක්. මේක නම් දෙන්නේ බ්ලැක්ම තමයි. ඉතින් අර RGB ඉෆෙක්ට් එකත් මේකේ අර හැම අස්සෙන් අස්සෙන් ලයිට් පත් වෙන තියෙන එක නෑ. කී එකේ නේම් එකෙන් තමයි ඉෆෙක්ට් එක හදලා තියෙන්නේ. ඉතින් මේකත් අපි ගත්තොත් එහෙම මෙකැනිකල්. එතකොට ස්පිල් ප්‍රූෆ් එකක් තියෙනවා. ඩස්ට් එක එහෙම පොඩ්ඩක් යන එක වළක්වන්න. ඉතින් ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. නමුත් ලස්සනයි. ඔන්න ඉතින් බජට් එක සෙට් වෙන්න ගන්න පුළුවන්. ඊළඟට ඒක අපි මෙත්තකින් තියමු. මේත් ඒකමයි. ඊළඟ වයිට් කීබෝඩ් සෙට් එකක් මෙතන තියෙනවා. ඒකේ බ්ලැක් එක සහ වයිට් එක. මේකට කියන්නේ මේ රීඩ් ඩ්‍රැගන් ෆික්ස් කියලා. අර මුස්තෆිසූර්ගේ නමත් කෙටි කරන්න මෙහෙමනේ. අර බංග්ලාදේශ් ටීම් එකේ ෆිස් කියලා. පිස් නෙමෙයි ෆිස්. රයිට්. එතකොට රීඩ් ඩ්‍රැගන් ෆිස් RGB. මේකත් අර කීස් අඩු කරපු කීබෝඩ් එකක්. ඒක මේ වයිට් බ්ලැක් මික්ස් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේක අපි ගත්තොත් එහෙම 61 කීස් තමයි ඉන්ක්ලූඩ් වෙන්නේ. ඒ කියන්නේ කීස් 61යි. ඒ වගේම මේවා අර ගලවන්න පුළුවන් ස්විච් වගේ මගේ ටයිප් C කේබල් එක සපෝට් කරනවා. ඉතින් ඔය වගේ ඔප්ෂන්ස් ටිකක් තියෙනවා. මේකෙම බ්ලැක් එක තමයි මේ තියෙන්නේ. රීඩ් ඩ්‍රැගන් ෆික්ස් RGB බ්ලැක් එක. අර කීස් ප්‍රමාණය ඒ විදියමයි. ඔප්ෂන්ස් උත් ඒ විදියමයි. සුදුද කළුද කියන එක තමයි ප්‍රශ්න. රයිට්. හරි. රයිට්. ඉතින් ඊළඟට ඔන්න ගේම්ස් කන්ට්‍රෝලින් ගේමින් කන්ට්‍රෝලර්ස් හොයනට ඔන්න කන්ට්‍රෝල් දෙකක් තියෙනවා. මෙතන කන්ට්‍රෝලර්ස් දෙකක්. ඒ කියන්නේ මේකට සාමාන්‍යයෙන් PC වලින් කන්ට්‍රෝල් යූස් කරලා ගේම් ගහන අය ඉන්නවනේ. ඉතින් ඔන්න යාලට රීඩ් ඩ්‍රැගන් බ්‍රෑන්ඩ් එකේ ජූනෝ G818 වයර්ලස් ගේම් පෑඩ් එකක් තමයි මේ තියෙන්නේ. ඔය වයර් අවුල් ගතියක් තියෙනවා නම් හතර වටේ පැටලෙනවා නම් පැටලුනාම ලියා ගන්න බැරි නම් ඔන්න වයර් නැතුව ගේම් ගහන්න. ඉතින් මෙතන මේක PS4 එක PS3 එකත් කම්පැටිබල්. ඉතින් ඇක්සිස් සෙන්සර්ස් එකක් තියෙනවා. 6 ඇක්සිස් සෙන්සර්ස් තියෙනවා. ඒ වගේම ටච් පැනල් එක වෙනම තියෙනවා. ඉතින් නෝමල් සාමාන්‍ය අපි ගත්තොත් PS4 කන්ට්‍රෝල් එක තියෙන ඔප්ෂන්ස් ඔක්කොම ටික මේක ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් ඒ වගේම වයර්ලස්. ඊළඟට මේකත් එහෙමයි. මේක රීඩ් ඩ්‍රැගන් හැරෝ ප්‍රෝ. ඒ වගේම මේකත් වයර්ලස්. ඉතින් ඒ වගේම ඊට වඩා අර කලින් පෙනුනට වඩා මේකේ ලස්සන ඉෆෙක්ට්ස් එහෙම ඔයාලා බලා ගන්න පුළුවන්. ඒ වගේම අර ඔප්ෂන්ස් එකම තියෙනවා. ඉතින් කෝල් එකක් දීලා නැත්නම් මගේ වීඩියෝ එකේ ප්‍රයිස් බලලා ඔයාලට පුළුවන් මේකේ සම්පූර්ණ ඩීටේල්ස් ෂොප් එකට අමතලා දැනගන්න රීඩ් ඩ්‍රැගන් බ්‍රෑන්ඩ් එක ගැන. ඊළඟට ඔන්න මවුස් සෙට් එකට තමයි එන්නේ. දීර්ඝ වීඩියෝ එකක් කියලා මම ඔයාලට කිව්වා මේක. ඉතින් ඔන්න
ලොකු මවුස් සෙට් එකකුත් තියෙනවා. මෙතන තියෙනවා අපි ගත්තොත් මවුස් 3යි, ඒ වගේම 6යි, ඒ වගේම අර STF ලුක් එකේ ඩිෆෙන්ඩර් එකක් වගේ මවුස් එකකුත් තියෙනවා. මේක වෙනම කතා කරමු. මේක නිකන් ලන්ච් බොක්ස් එකක් වගේ. මම ඇත්තටම හොයි මවුස් එකක්ද කියලා බලද්දි මේ මවුස් එක එක වෙනම ස්පෙෂල් මවුස් එකක්. අර මල්ටි බටන්ස් මවුස් එකක්. ඒක වෙනම කතා කරමු. ඔන්න මෙතන මුලින්ම තියෙනවා Redragon Sniper Pro. ඔන්න සුපිරි භාණ්ඩයක්. ඉතින් මේ ඔයාලට පුළුවන් ඉතින් මේ කතා කරලා දැනගන්න. ඉතින් මේක සුපිරි භාණ්ඩයක් කියන්නේ වයර්ලස් හින්දා. ඉතින් වයර්ලස් RGB මවුස් එකක් ඉන්න Sniper Pro. ඉතින් high speed, high precision, high quality, high technology, ඒ වගේම highly customized කරපු මවුස් එකක්. ඉතින් මේ ප්‍රයිස් හැම එකක් මම දාන්නම්. ඊළඟට Redragon Cobra gaming mouse එක. මේක නම් වයර් එක තියෙනවා. ඒ කියන්නේ with wired. ඉතින් මෙතනදී අපිට අර සාමාන්‍යයෙන් මවුස් එකේ DPI settings හදන්න, ඒ වගේම 7 colors මේ වගේ ලොකු ලොකු options ටිකක් තියෙනවා. ඒ වගේම මේකේ DPI range එක 12400, ඒ වගේම 1000 hertz polling rate එකක් තියෙනවා. ඒ වගේම අර කලින් කිව්වා වගේ අර scroll එක, mouse scroll එක ගොඩක් heavy විදියට හදලා තියෙනවා. සාමාන්‍ය Logitech වගේ system එකකට set වෙන විදියට. ඉතින් ඔන්න ඔයාලට දැන් මේක buy කරන්න පුළුවන් ඔයාගේ budget එක අනුව, ඔයාගේ build එක අනුව. ඊළඟට මේක Redragon Tiana, right? එක අමුතු නමක්, එක ලස්සන නමක්. ඒකත් නරක නෑ. Tiana ලස්සන නමක්. Tiara වගේ. ඉතින් ඔන්න ඒකත් ඔයාලට පුළුවන්. මේකේ අර පොඩි වෙනසකට තියෙන්නේ මේ මවුස් එක පොඩ්ඩක් අර සාමාන්‍ය ෆ්ලැට් නෙමෙයි, ටිකක් උසයි. ඒකෙන් අර ටිකක් සමහර අයට මෙන්න මේ විදිහට අල්ල ගන්න පුළුවන් වෙන විදිහට. මම මේක නම් ගොඩක් කරාට ටිකක් ඔය අපි වගේ දැවැන්ත අත් තියෙන කට්ටියට තමයි ගැලපෙන්නේ. මේ මොකද මේ අර අර තමන්ගේ අර රිස්ට් එක ෆ්ලැට් තියා ගන්න උඩට මෙන්න මේ විදිහට තමයි ඒක හදලා තියෙන ඩිසයින් එක. ඉතින් ඔන්න අපිටත් මේවා මැනුෆැක්චර් කරන කම්පැනි එකෙන් දැක්ක අපි කෙනත් හිතනවා, රයිට්. ඊළඟට ඔය චූටි කුරුළු තඩු වගේ තියෙන නේද, පොඩි පොඩි පියාපත් වගේ අත් තියෙන අය වගේ අපි කෙනත් හිතනවා ඒගොල්ලෝ. මේ තියෙන්නේ Redragon, මේක නම් ඔනෙට පාවිච්චි කරමු නම් Redragon Predator, රයිට්. නම වගේම මම හිතනවා මේක පොඩ්ඩක් ක්වලිටි අනිත් ඒවාටත් වඩා හොඳ ගානකුත් ඇති. මම ප්‍රයිස් එකක් දාන්නම්. ඉතින් අර සාමාන්‍ය ලෝ බජට් එක කියලා 2300ටම නෙමෙයි, ටිකක් 10 12 ඒ වගේ, ටිකක් 6 7 8 ඒ වගේ ගණන් වලදී ඉතින් ප්‍රොඩක්ට්ස් තියෙනවා Redragon බ්‍රෑන්ඩ් එකේ, රයිට්. ඉතින් ඔයාලට ඉතින් බජට් තියෙන කෙනෙක් නම් Logitech එකක් ගන්න පුළුවන් බයන්තෝ 25 30ක් ක්‍රියදම් කරලා. මම මේ කියන්නේ ලෝ මීඩියම් බජට් එකේ හොයන අයට ඔන්න 1 year warranty එකක් ගන්න පුළුවන්. ඉතින් අයිටම් ටිකක් තමයි මේ. ඉතින් Redragon Predator මවුස් එක. ඉතින් මේකත් ගේමින් මවුස් එකක්. ඉතින් අර මෙතන අර අපි දැකපු විදියට අර ප්‍රධාන කීස් කීපෙට අමතරව මේ මෙතනින් උඩින් අමතරව කීස් ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් ගේමින් වලට තමයි ඉතින් මේවා සෙට් වෙන්නේ. ඉතින් මේකේ 8000 DPI රේට් එකක් තියෙනවා. ඒ වගේම DPI ලෙවල් පහක් තියෙනවා ඩි ස්පීඩ් එක මෙහෙ කරගන්න. ඉතින් කීස්ම 9ක් තියෙනවා. ඉතින් තේරුණානේ ගේමින් වලටම තමයි මේක ඉතින් ඩිසයින් කරලා තියෙන්නේ. ඊළඟට Redragon අර්ඩාල් කියලා තමයි මේක තියෙන්නේ. ඒක එක එක නම් තමයි ඉතින් ඔය හොයාගත්තේ ඒක Redragon අර්ඩාල්. ඒකට 8000 DPI. ඒ වගේම මේකේ කීස් 8ක් තියෙනවා. ඔය කීස් ගාන අනුව ඔහොම ඔහොම තියෙන අර ක්වික් ෆයර් ස්නයිප් බටන් ඔන්න ඔය වගේ ඒවා තියෙනවා. ඔය නම් ඕනේ ගොඩක් කියලා ඔය PUBG ඔය Free Fire කියයි Fortnite කියයි ඔය වගේ ටිකක් අර මල්ටිප්ලේ ගේම්ස් ගහන තමයි මේ ස්නයිප් බටන් එක තියෙන්නේ. ඔය ස්නයිප් කරනකොට ඉක්මනට වෙඩි තියාගෙන එක පට්ට ෆාස්ට්, right? ඉතින් ඒකට ඒ වගේම හැකියාවක් තියෙන්න ඕනේ ඉතින්. හරි. Okay. ඊළඟට තවත් මවුස් මොඩල් එකක්. ඔන්න Redragon බ්‍රෑන්ඩ් එකේ M910K Ranger Basic. ඒක බේසික් මොඩල් එකක්. සාමාන්‍යයෙන් අර අරවයි ඉහළ DPI රේට් එකක් තිබ්බට මේවයි normal 4000 DPI. මේකත් හොඳටම ඇති. ඒ වගේම මේකේ කීස් 9ක් තියෙනවා. ඉතින් ඔයාගේ බජට් එකට මං හිතන්නේ මෙතන තියෙන ඔක්කොම එකක් හරි සෙට් වෙන්න ඕනේ. මොකද ඒ විදිහට තමයි ඉතින් මේක මැනුෆැක්චර් කරන කට්ටිය ඉතින් ලංකාවට ඕවා ඉතින් ඕවා ගේන කට්ටියත් ගේන්නේ. මෙන්න මේක ස්පෙෂල් මවුස් එකක්. මේක Redragon බ්‍රෑන්ඩ් එකේ Predation 4 gaming මවුස් එක. මේක 12400 DPI රේට් එකක් තියෙනවා. ඔයාලා හිසාද කරන හිසාද කරලා මේකේ කීස් 19ක් තියෙනවා. 19 programmable buttons. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මවුස් එකෙන්ම ගේම ගහන්න ඕන පුළුවන්. ඒ කියන්නේ වෙඩි තියන ඒවා, ග්‍රනේඩ් දාන ඒවා, ග්‍රනේඩ් වලක් තියෙනවා, ස්ටන් ග්‍රනේඩ්, ෆ්ලෑෂ් ග්‍රනේඩ්, ස්මෝක් ග්‍රනේඩ් ඔය වගේ නැති ගන්නෑ. ඔය ඔක්කොම ටික එක මවුස් එකට දාගෙන ආයුධ ගබඩා වගේ යන්න තියෙන්නේ. මේ ඉතින් මේවා එකක් බයි කරනවා නම් සාමාන්‍යයෙන් ඉතින් ඒවටම ලෑස්ති වෙන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් අනික තමයි මේකේ බර නම් ටිකක් වැඩි. සාමාන්‍යයෙන් කුඩාක් ලොකු බරක් නැහැ.
සාමාන්‍ය වරක් තියෙන ඉතින් මොකද කීස් ගොඩක් තියෙනවනේ. ඉතින් ඔයා ඒ වගේ එකකට ආස නම් ඔන්න ඔයාට සුපිරිම අයිටම් එකක්. ඉතින් ඔන්න අයිටම් 27ම කොහොම හරි දෙයියනේ කියලා ඉවර කරගත්තා. එක එක නම් වලින් එක එක පාටවල් වලින් ඔයාලට සුපිරිම අයිටම්ස් ටිකක් ගෙනා. ඉතින් 1 year warranty එකක් එක්ක ඔයාලට පුළුවන් MD එකෙන් මෙයා buy කරන්න. ඉතින් Redragon කියන්නේත් Mission Fantech වගේම ලංකාවට ගෙන්වන හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඒකයි වසරක වගකීම් කාලයක් ඔයාලට ලබා දෙන්නේ. ඉතින් තවත් interesting video එකක් හමු වෙමු.